අනිපිතේ ආගෙනෙමු. අපි අද පටන් ගන්න පිටේ අලුත් පාඩමක් ඝර්ෂණය ගැන. හරි නේද? එතකොට ඝර්ෂණය කියන එක අපි විස්තර කරන්නේ හොඳට ආගෙන පිටේ. ඔගොල්ලෝ සාමාන්‍ය පුතාලා දන්න දේ තමයි අපිට ඝර්ෂණයක් නැත්තම් ගොඩක් වැඩ කරගන්න අමාරු වෙනවා. උදාහරණයක් විදිහට මේ පෑන අපි අල්ලන්නේ ඝර්ෂණය නිසා. අපි ඇවිදිනකොට මේ පොළව අපේ පාදයට ඝර්ෂණයක් තිබුණ නැත්තම් මොකද වෙන්නේ? ලිස්සලා යනවා. අද්දකින් මැතිනේ ටයිල් පොළවේ වැටිලා නේද? තබන් දියර හරි මොනාර තියෙන වෙලාවක හේද? එතන ඒ ඝර්ෂණය නැති තැන්. එතන මේ ඝර්ෂණය කියන එක හටගන්නේ හොඳට අහගන්න පුතේ. අපි හිතමුකෝ යම් කිසි වස්තුවක් අහගෙන අපේ මේ අර්ථ දැක්වීමේ කියන්නේ නැහැ චලනය වෙනවා කියලා. අර්ථ දැක්වීම කියනවා මෙන්න මෙතනට යනවා කියලා. මේ A වල ඉඳන් B වලට යනවා කියලා. එතකොට මට කියන්න A වල ඉඳන් B වලට යනවා නම් මොකද්ද වෙන්න ඕන? චලනයක් එන්න ඉපේ. ඒක තේරෙනවා නේද? නිකන් යන්න බෑනේ. එතකොට මට මේ A කියන වස්තුව B වලට විස්ථාපනය කරන්න ඕන. විස්ථාපනය කියන්නේ පිහිටීම වෙනස් කරන්න ඕන. මොකද්ද වචනේ? සාපේක්ෂ විස්ථාපනයක් සිදු කරන්න පෙළඹුමක් ඇතිවුවහොත්, ඒ කියන්නේ මම මෙයාව තල්ලු කරන්න හදනවා. එහෙම නැත්නම් මෙයා තල්ලු වෙනවා. අවස්ථා දෙකයි වෙන්න පුළුවන් මේ වස්තුවට. මොකද්ද? මම බලයක් යොදනකොට මේ වස්තුවට වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. මොකද්ද පුතේ? එක්ක මේ වස්තුව සාපේක්ෂ විස්ථාපනයක් වීමට පෙළඹුමක් තමයි අපි දීලා තිනේ. එහෙම නැත්නම් එයා සාපේක්ෂ විස්ථාපනයක් සිදු වෙනවා. එහෙම වෙනකොට අන්න ඒක නතර කරගන්න ඊට විරුද්ධව යොදන බලයට අපි නමක් කියනවා ඝර්ෂණ බලය කියලා. මොන බලය කියලාද කියන්නේ? ඝර්ෂණ බලය කියලා. වෙන විදිහකට කිව්වොත් චලිතයකට විරුද්ධව තමයි ඝර්ෂණ බලය යෙදෙන්නේ. චලන දිශාවට විරුද්ධ. තේරුණා නේද? දැන් මේ වස්තුව යන්න හදන්නේ මේ පැත්තටනේ. ඒ නිසා ඝර්ෂණ බලය මේ පැත්තට. ඝර්ෂණ බලය ඊට විරුද්ධයි. හරිද? දැන් මම දැන් පුතාලගෙන් අහනවා. අහගෙන ඉඳිපිය හොඳට. මේසයක් මත යම් කිසි වස්තුවක් තියෙනවා. මේසයක් මත යම් කිසි වස්තුවක් තියෙනවා ඒ කියලා. මම පුතාලෙන් අහනවා මේ වස්තුව මත ඝර්ෂණයක් තියෙනවද? ඝර්ෂණයක් තියෙනවද? ඝර්ෂණයක් නැහැ. ඇයි ඒ? අපි සාපේක්ෂ මොකද්ද? විස්ථාපනය චලිතයක් ඇති කිරීමට අපි උත්සාහ කරේ නැහැ. උත්සාහ කරේ නැහැ. නිකම් වස්තුව තියෙයි. එතකොට මම මෙයාට බලයක් යෙදුවොත් P කියලා අන්න එයා මොනා හට ගන්නවද? ඝර්ෂණ බලයක් හට ගන්න ඇති කරනවා. මම යොදන බලය 20 නම් මෙයාට 20ක් යොදලා නවත්ත ගන්න පුළුවන් නම් මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. අපි ওই බලයට කියනවා. ඒ කියන්නේ මොකද්ද? බලයක් යොදනවා වස්තුව චලනය වෙන්නේ නැත්තම් අපි ඒකට කියනවා නමක් ස්ථිතික ඝර්ෂණ බලය කියලා. මොන ඝර්ෂණ බලය කියලාද කියන්නේ පුතේ? ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ථිතික ඝර්ෂණ බලය කියලා පුතේ. දෙන්න පිළි. ස්ථිතික ඝර්ෂණ බලය කියලා. මේ පැත්තෙන් පුතේ. ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන දර ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ බලයක් යොදනවා කටවලන් වස්තුව චලනය වෙන්නේ නැහැ. චලනය පටන් ගන්න ඔන්න මෙන්න මොහොතට අපි නමක් කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. මොකක් කියලාද කියන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. මෙයා ගමන් කරනවා නම් එතකොට ඇතිවන බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. අපි ඒක වෙනම අය විශ්ලේෂණය කතා කරනවා. එතකොට යම් වස්තුවකට තියෙන්න පුළුවන් ඝර්ෂණ බල 3යි. බලයක් යොදනවා එයා යන්නේ නැහැ. දැන් අපි මේසයක් තල්ලු කරනකොට එකපාරට තල්ලුව යන්නේ නැහැ නේද? අපි ටිකක් බලනවා දීලා යන්නේ නැත්නම් අපි එක්ක තව කෙනෙකුට කතා කරනවා. එතකොට අපි අර බලයක් යොදනවා යන්නේ නැත්නම් ඒක මොකද්ද? ස්ථිතික ඝර්ෂණ. චලනය පටන් ගන්න ඔන්න මෙන්න මොහොත සීමාකාරී ඝර්ෂණය. චලනය වෙනකොට දැන් වාහනයක් චලනය වෙනකොට ඇති වෙන ඝර්ෂණයට කියන්නේ ගතික. එතකොට පටන් ගන්න එකට කියන්නේ ස්ථිතික.
හරිද? ස්ථිතික ඝර්ෂණය. උතන පුතාල හිතන්නේ මෙතන අකුරු හැලෙනවා කියලා. තේරෙනවා. මෙතන අකුරු කීයද? 4යි, මෙතන අකුරු 3යි. චලනය වෙනකොට අකුරු අඩු වෙනවා කියලා හිතන්නේ. ඒ කියන්නේ මාරු වෙන්නේ. උතන ආරම්භයේ තියෙන්නේ අකුරු වැඩි එක. ස්ථිතික ඝර්ෂණය චලනය වෙනකොට තියෙන්නේ ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය. එහෙනම් ඝර්ෂණ බලයක් හටගන්නේ මොන වෙලාවටද පුතේ? වස්තුවක් චලනය වෙන්න පටන් ගන්නකොට. බලයක් යොදනකොට චලනය වීමට පෙළඹුමක් ඇති වෙනවා. චලනය වෙන්න ඕනේ. අපි ඒකට කියනවා සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමට නැඹුරුවක් ඇතුවොත් හරි සිදු වෙනවා නම් හරි. ඒක නතර කරගන්න ඊට කොයි පැත්තටද? විරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙන බලයට අපි නමක් කියනවා ඝර්ෂණ බලය කියලා. පැහැදිලිද? ඝර්ෂණ බලය කියලා කියනවා. හරිද පුතේ? එතකොට දැන් අපි ඇවිදින අවස්ථාවක් ගමු. අපිට නොතේරුණාට පුතේ අපි ඇවිදිනකොට අපේ පාදේ, හරිද, මේම පාදේ පොඩ්ඩක් එසවිලා, අපි ඇවිදිනකොට මේම පාදයෙන් පොඩ්ඩක් එසවිලා වෙන දේ තමයි පුතේ මේ ඇඟිලි වලින් මේ පැත්තට චලනයක් ඇති ගන්න. ඒ කියන්නේ මේ අපි ඇවිදිනකොට අපේ නොතේරුණාට ඉස්සරහා තියෙන ඇඟිලි වලින් කොයි පැත්තටද චලිතයක් වෙන්නේ? පිටුපස. තේරුණා නේද? අපි මෙහෙම ඇවිදිනකොට අපේ නොතේරිය යන්නේ පාදයේ කොයි පැත්තටද? පිටිපස. මේ පාදයේ යන්නේ පිටුපසට. ඒ කියන්නේ අපි බලය යොදන්නේ පිටුපසට. ඒ කියන්නේ අපේ චලිතයේ තියෙන ඇඟිලි වල කොයි පැත්තටද? පිටුපසට. එතන අපි කියවා නිතරම ඝර්ෂණ බලයේ චලිතයට විරුද්ධයි කියලා. ඒ නිසා මේ වෙලාවේ ඝර්ෂණ බලයේ තියෙන්නේ කොහෙටද? ඉදිරියට. මේවැදී පිටුපසට. ඒක නිසා පටල ගන්න එපා. දැන් මේක දිනා වස්තු යන්නේ ඉස්සරහටනේ. ඒ නිසා ඝර්ෂණ බලයේ පිටුපසට. ඒ කියන්නේ ඝර්ෂණ බලයේ චලිත දිශාවට විරුද්ධයි. දැන් මෙතන වෙලා තියෙන්නේ ඇඟිලි යන්නේ කොයි පැත්තටද? ඇවිදිනකොට ඇඟිලි යන්නේ කොයි පැත්තටද? පිටුපසට. මෙහෙම තියලා මෙහෙම පාදේ යන්නේ. එතකොට පිටුපසට ඇඟිලි යන නිසා චලිතයේ පිටුපසට නිසා ඝර්ෂණ බලය කොහෙටද? ඉස්සරහට එන්නේ. එතෙන්දී විතර පොඩ්ඩක් මතක තියාගන්න. අනිත් ඕනෑම වෙලාවක හුඟක් වෙලාවට ඝර්ෂණ බලය කොයි පැත්තටද? චලිතයට විරුද්ධයි. ඒ කියන්නේ පිටුපසට. ඉතින් මේ ඝර්ෂණ බලයට කෙරෙහි බලපාන පුතාලා දන්නව මොකද්ද? පෘෂ්ඨ වර්ගඵලයේ බල සරි පෘෂ්ඨයේ ස්වභාවයේ බලපාන. පෘෂ්ඨයේ ස්වභාවයේ බලපාන. රළුද සිනිදුද කියන එක අනුව. තේරෙනව නේද? ටයර් එක හොඳට වාහනේ ටයර් එක මතක් කරගන්නකෝ නේ. ටයර් එක කට්ට තියෙනවා නම් ඝර්ෂණ බලය වැඩි. ටයර් එක කට්ට නැත්තම් මොකද වෙන්නේ? ලිස්සල යනවා. වාහනේ පාලනයක් කරගන්න බෑ අපිට. එයා කෙලින්ම ලිස්සල යනවා. ගිහිල්ලා කොහේ හරි වැදිලා තමයි නවතින්නේ. එතකොට එහෙනම් මොකද්ද බලපාන්නේ ඝර්ෂණ බලය කෙරේ? පෘෂ්ඨයේ ස්වභාවය. කටවල පෘෂ්ඨයේ ස්වභාවය. දෙවෙනි එක තමයි අභිලම්බ බලය. අභිලම්බ බලය කියන්නේ යාගේ බර වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. අපි ඉදිරියේ කතා කරමු. ඒ වුණාට වර්ගඵලයේ යට බලපාන්නේ. මම මේක ඉදිරියේ කියන්නම්. වර්ගඵලයේ බලපාන්නේ. ඊට අමතරව අපි මේ පාඩමේදී ඝර්ෂණ බලය වැඩි කරන අවස්ථා කතා කරනවා, අඩු කරන අවස්ථා කතා කරනවා. ලේසි පාඩම. ඉවරයි එතකොට. හරි බලමු. බලපිතේ පටුන දෙයා බලන්න. අපි කතා කරනවා ඝර්ෂණය
අර්ථ දැක්වීම සහ ඒකක ගැන කතා කරනවා. අවස්ථා ගැන කියනවා, ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. පාඩමේ රාමුව තේරුම් ගන්න පුතේ. එතකොට ඔබට ලේසි ඉගෙන ගන්න. ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා, ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවයයි අභිලම්බ බලය. මම ඒවා එතෙන්දී ආයෙ විස්තර කරනවා. ඝර්ෂණ බලය භාවිතා කරනවා, වැඩි කරන අවස්ථාවක් තියෙනවා, අඩු කරන අවස්ථාවක් තියෙනවා. දැන් අපිට ඇවිදිනකොට සෙරපුල කට්ට තියෙන්න ඕන නේ, වැඩි කරනවා. ඒ වගේම එන්ජිමේ කොටස් කැරකෙනකොට ඝර්ෂණ බලය අඩු වෙන්න ඕන. ඒ හින්දා තෙල් දානවා. දොරක් කරකැවෙනකොට දොරේ තියෙන සරණේරු වල ඝර්ෂණය අඩු වෙන්න ඕන. එතකොට තමයි දොර පහසුවෙන් එහෙට මෙහෙට කරකැවෙන්නේ. ඒ වගේ වැඩි කරන්න අවශ්‍ය තැනුත් තියෙනවා, අඩු කරන්න අවශ්‍ය තැනුත් තියෙනවා. පැහැදිලි නේද? අපි යමු ඝර්ෂණය කියන්නේ ඝර්ෂණ බලයනේ. අපට කියන ඔබ ඝර්ෂණ බලය ඒකකේ බලයනේ. මොකක්ද ඒකකේ? නිව්ටන්. එච්චර. ඝර්ෂණ බලයනේ, බලය නම් නිව්ටන්. හරි. ලියමු. එකිනෙක හා ස්පර්ශ වී ඇති එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹුමක් ඇතිවුවහොත් සාපේක්ෂ සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹුමක් ඇතිවුවහොත් එම පෙළඹුම වැළැක්වීමට හෝ වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් එම විස්ථාපනය වැළැක්වීමට වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බලය වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බලය ඝර්ෂණ බලය වේ. වැදගත් කරුණු. ඝර්ෂණ බලය සෑම විටම වස්තුවේ චලිතයට ප්‍රතිවිරුද්ධ වේ. වස්තුවක් මත යෙදෙන බලය ඝර්ෂණ බලය මගින් සමතුලිත කරයි නම් එම වස්තුව චලනය නොවේ. හරිද? මෙතන වචනේ තියෙන්නේ විස්ථාපනය කියලා. එතන සාපේක්ෂ විස්ථාපනයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකද? චලිතයක් ඇති කරන්න ඕන. පිහිටීමේ වෙනසක් ඇති කරන්න ඕන. හරි?
හරිද? නියමෝ වස්තුවක් මත යෙදෙන බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට වස්තුවක් මත යෙදෙන බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට ඝර්ෂණ බලය අපයෝජන බලය සන්තුලනය කර ගැනීමට නොහැකි වෙයි. යන බබු තේකෙන් දහගෙන. හරිද? එවිට අසමතුලිත බලයක් හටගන්නා අතර මොකද පුතේ අසමතුලිත බලය කියන්නේ? වැඩිපුර බලය. මොන බලයද? වැඩිපුර බලය. අසමතුලිත බලයක් හටගන්නා අතර එමගින් වස්තුව චලනය වේ. එමගින් වස්තුව චලනය වේ. එයමෝ ඝර්ෂණ බලයේ ඒකකය නිවුටන් වේ. ඝර්ෂණ බලයේ ඒකකය නිවුටන් වේ. ඝර්ෂණ බලය දෛශික රාශියකි. හරි පිටේ මම දෛශික රාශියක් කියන්නේ විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. නියම පිටේ ස්ථිතික ඝර්ෂණය වස්තු දෙක අතර සාපේක්ෂ චලිතයක් ආරම්භ වීමට පෙර වස්තු දෙක අතර සාපේක්ෂ චලිතයක් ආරම්භ වීමට පෙර ක්‍රියාත්මක කරන ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණයයි. නිශ්චලතාවයේ ඇති වස්තු දෙකක් සැලකූ විට නිශ්චල ඇති වස්තු දෙකක් සැලකූ විට දැන් බලන්න පුතේ පුතාලට වෙනවද පළවෙනි වස්තුවට යා කොච්චර බලයක් යොදනවද 10යි නිව්ටන්. දැන් මේ වස්තුව චලනය වෙන්නේ නැත්තම් ඝර්ෂණ බලය කීයද? 10කින් නතර කරනවා. ඇයි එතකොට චලනය වෙන්න බැරි වුනේ? මට කියන්නේ ඇයි චලනය වෙන්න බැරි වුනේ? වැඩිපුර බලයක් නැහැ. මොකද ඒකට කියපු නම අසමතුලිත බලය. බලයක් තියෙනවා හැබැයි වැඩිපුර බලයක් නැහැ. ඒකට කියපු වචනේ අසමතුලිත බලයක්. මොකද ඉස්සරහට 10ක් යදනකොට පිටුපසට 10ක් යදලා ඒක නතර කරනවා. එහෙනම් මේ වස්තුව චලනය වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? වැඩිපුර බලයක් හට ගන්න ඕන. ඒක හට ගන්න අගේ අපිට හොයා ගන්න වෙන්නේ කොතෙන්ද? සීමාකාරී ඝර්ෂණ බලයේ. මොකද ඊට වඩා එයාට ඝර්ෂණ බලයක් දෙන්න බෑ. දැන් මේක 10නේ. ඕන තව ටිකෙන් මෙයා 11 වෙයි, 12 වෙයි, 13 වෙයි, 14 වෙයි, 15 වෙයි. හිතනකො 15ට වඩා බෑ කියලා. එතන 20ක් එදුවොත් 5කින් ඉස්සරහට ඇදෙනවා. ඇයි? 15යිනි ඝර්ෂණයට කැපෙන්නේ. 30ක් යදුවා 15කින් ඇදිලා යන. ඇයි ඒ? එයාට උපරිම ඝර්ෂණ බලය කීයද දෙන්න පුළුවන්? 15 නිසා. තේරුණාද මං කියන්නේ? පැහැදිලි. එහෙනම් මේකට කියන නම මොකද්ද? අකුරු වැඩි වචනේ කටවලක්. ස්ථිතික ඝර්ෂණය. සාපේක්ෂ චලිතයක් කියන්නේ බලයක් යෙදෙනවා කියලා. නිකන් තියෙන වස්තුවක් නෙමෙයි මෙයා. බලයක් යොදනවා වුණාට චලනයක් වෙන්නේ නැහැ. ඒකට කියන වචනේ මොකද්ද? සාපේක්ෂ චලිතය. තේරුණා නේද? නිකන් දැන් මේසුඩ පොතක් තියෙන එකක් නෙමෙයි මේ කියන්නේ. පොත තියලා පොත තල්ලු කරන්නත් හදනවා. පොත තියලා පොත තල්ලු කරන්නත් හදනවා. ඒ කියන්නේ අපි බලයක් යෙදුන් නැත්නම් ඝර්ෂණයක් හටගන්නේ නැහැ. ඒක මතක තියාගන්න. එඳා ඝර්ෂණයක් ඇති වෙන්න නම් අපි බලයක් යොදන්නම ඕන. එහෙනම් අගයන් ලියන්න බල. පළවෙනි එකේ ස්ථිතික ඝර්ෂණ බලය පුතේ. පළවෙනි එකේ ස්ථිතික ඝර්ෂණ බලය 10යි. දෙවෙනි එකේ හරිද? ඉවර. අපි බලන්න යන්නේ ඝර්ෂණ බලය ගැන. අදරපිතේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්න නම් එකක් තමයි පෘෂ්ඨ දෙකක් තියෙන්නට ඕන. අදර මේ තියෙන්නේ මේසේ පෘෂ්ඨයේ තියෙනවා, ඒ වගේම ලී කුට්ටියේ පෘෂ්ඨයේ තියෙනවා. ඊළඟට එයා චලනය කිරීමට උත්සාහ කරන්නට ඕන. ඒ චලනය කිරීමට උත්සාහ කරනකොට ඒ චලිතය නතර කිරීම සඳහා ඊට විරුද්ධව තමයි ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතකොට අපි කරන්නේ
දුනුතරාදයක් දාලා අපි යාට බලයක් යොදනෝ. බලයක් ක්‍රමයෙන් වැඩිකරගෙන යන වෙලාවක අපි බලනවා මේ ලීකුට්ටිය චලනය වෙන්නේ මොන අගයකදීද කියලා. ඒ අනුව අපි අගේ සටහන් කරගන්න හදන්. උදාලට පේනවා ක්‍රමයෙන් බලය වැඩි වෙනවා. තාම චලනය වුණේ නෑ. තාම චලනය වුණේ නෑ. අන චලනය ආරම්භ කරා. එතකොට යා චලනය ආරම්භ කරන අවස්ථාවේ පාඨාංකය අපි සටහන් කරගන්න. ඒ අගේ තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. ඒ කියන්නේ යාගේ චලනය ආරම්භ කරන්න අවශ්‍ය බලය සීමාව. චලිතය ආරම්භ කිරීමට අවශ්‍ය අවම බලය අපි ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය පෘෂ්ඨ දෙක අතර වස්තුවක චලිතය ආරම්භ කිරීම සඳහා යෙදිය යුතු බලය පෘෂ්ඨ දෙක අතර චලිතය ආරම්භ කිරීම සඳහා යෙදිය යුතු බලය සීමාකාරී ඝර්ෂණ බලයයි. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි එක ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය බලපානවා. මොකද බලපාන්නේ? ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය බලපාන. දෙවෙනි එක අභිලම්භ ප්‍රතික්‍රියා බලය බලපාන. මොකද අභිලම්භ ප්‍රතික්‍රියා බලය බලපාන. අභිලම්භ ප්‍රතික්‍රියා බලය සමාන වෙනවා වස්තුවේ බරට. අපි ඉදිරියදී විස්තර කරනවා. එහෙනම් එතෙන්දී බලමු. උදාල බලන්න එයා බලය යොදාගෙන යනවා. අහගෙන ඉන්නේ 10 දී චලිත වෙන්නේ නැහැ. එහෙනම් මට කියන්න ස්ථිතික ඝර්ෂණය කීයද? 10 දී 10යි. 12 දී 12ක් දීලා නවත්තනවා. 13 දී 13ක් දීලා නවත්තනවා. 14 දී 14ක් දීලා නවත්තනවා. 15 දී 15ක් දීලා නතර කර ගන්න බලන උපරිම. ඊට වඩා බෑ. ඒ නිසා චලිතය පටන් ගන්නවා. එතන ඒක දෙපැත්තටම අයිති. නවත්ත ගන්නත් උපරිමයේ 15ක් ඕන, චලනය කරන්න 15ක් ඕන. ඒක මායිම සීමාව. හරි. ඒකයි කියන්නේ සීමාකාරී කියන්නේ ඒකයි සීමාව. ඒක නම් කරාද පුතාලා? ස්ථිතික ඝර්ෂණය තමයි මුලින් තියෙන්නේ. පොළපාටින් තියෙන මොන ඝර්ෂණද පුතේ? සීමාකාරී ඝර්ෂණ. හරිද? රූපේ ආකාරයට ලේකොට්ටිය මේසය මත තබා දුනුතරාදයේ බලය වෙනස් කර අදිනු ලබයි. එසේ බලය වැඩි කරගෙන යන විට එක්තරා අවස්ථාවකදී ලේකොට්ටියේ චලනය වීම ආරම්භ කරයි.
එමෝ රූපේ ආකාරයට ලී කුට්ටියක් මේසය මත තබා දුනුතරා දෙයකින් බලය වෙනස් කර අදිනු ලබයි. එසේ බඩේ ඒ කල්නුතිපද එසේ බලය වැඩි කරගෙන යන විට ලී කුට්ටිය චලනය වීම ආරම්භ කරයි. ඉට යටින් යමු. එවිට හටගන්නා ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය වේ. ස්පර්ශව පවත්නා වස්තු දෙක ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය එම පෘෂ්ඨ දෙක අතර ඇතිවන සීමාකාරී ඝර්ෂණ බලය වේ. අන්න තව දෙයක් අපිට කියනවා. මොකද්ද? දිනක නවත්තන්නේ නැහැ. මොකද්ද කියන්නේ? ඒක තමයි ඇති වෙන්න පුළුවන් උපරිම ආගය. එහෙනම් ගතිකේ ඊට වඩා චුට්ටක් අඩුයි. ඊළඟ අවස්ථාව. දැන් නේද? ඊළඟ අවස්ථාව ගතිකේනේ. එහෙනම් උපරිම අවස්ථාව සීමාකාරී ඝර්ෂණ. ඒකත් ඔළුවට ගන්න. එයත ක්‍රියාකාරකමේ සීමාකාරී ඝර්ෂණ බලය අගේ තොර කියද 15. නේද? ගාතික ඝර්ෂණය ලියඹුතේ චලනය වන වස්තුවක් මත යෙදෙන ඝර්ෂණ බලය ගාතික ඝර්ෂණ බලයයි. එය චලනය වන වස්තුවක චලිතයට එරෙහිව ක්‍රියා කරයි. ගාතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සුළු වශයෙන් නඩුය.
හරිද පුතේ? ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා කතා කරන් ගාතික ඝර්ෂණ බලයේ ටිකක් අඩුයි, පොඩ්ඩක් අඩුයි. පැහැදිලි නේද? දැන් අපි දෝ නිකන් සීමාකාරී ඝර්ෂණ බලයේ 20 නම් ගාතිකේ 18ක් වයි. පොඩි අඩුවීමක් තියෙනවා. සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකකි. එක ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය, දෙක වස්තු අතර අභිලම්භ ප්‍රතික්‍රියාව. එක පුතේ ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය, දෙක වස්තු අතර අභිලම්භ ප්‍රතික්‍රියාව. නමුත් සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරෙහි මොනවා බලපාන්නේ නැද්ද? ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය බලපාන්නේ නැහැ. මොනවා බලපාන්නේ නැද්ද? වර්ගඵලය බලපාන්නේ. හරිනේ? ඒක දැන් එක එක කියලා දෙන්නම්. මුලින්ම බලමු පෘෂ්ඨවල ස්වභාවය. පුතාලට තේනවා රළු පෘෂ්ඨයේ ඝර්ෂණය වැඩි කාට වඩාද? සීනිදු පෘෂ්ඨයට වඩා. ඒක පැහැදිලි. ඉතින් අපිට කොහොමද පෘෂ්ඨයක් රළු කරන්න පුළුවන්? වැලි කඩදාසි අලවන්න පුළුවන්. එක එක රළු ස්වභාවයේ වැලි කඩදාසි තියෙනවා. හයි බලමු ක්‍රියාකාරකම්. පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරන්න හදන. එතකොට පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරන්න අපි භාවිතා කරලා තියෙන වැලි කඩදාසි, ඒවයි රළු බව වෙනස් එකිනෙකට. දැන් එක පෘෂ්ඨයක් අපි මේසය මත තියලා කලින් පරිදි මෙයාගේ සීමාකාරයේ ඝර්ෂණ බලය අගේ කීයද කියලා අපි මනින්නට යන්නේ. කලින් අගේට වඩා වැඩි වෙනවද අඩු වෙනවද කියලාත් අපි බලනවා. චලිතය ආරම්භ කරේ 300 වගේ. ඊට පස්සේ දැන් අපි කරන්නේ පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරනවා. ලේකුට්ටේ ස්කන්ධය එකමයි. දැන් අපි කළු පාට වැලි කඩදාසිය තිබ්බේ, යගේ රළු බව වෙනස්. ඊළඟට අපි කරන්නේ නැවත යාව චලනය ආරම්භ කරන මොහොත, ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය බලනවා. එයා ඊට වඩා 250 දී ඇදෙනවා. එනිසා අපි තේරුම් ගන්නවා කලින් කෙනාට 300ක් ගියා, ඊළඟ කෙනාට 250ක් යනවා. පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? සීමාකාරයේ ඝර්ෂණ බලය වෙනස් වෙනවා. කොටිය පාවිච්චි කරන්නේ අට උත්තරයක් කියන්නේ. අපි මෙතෙන්ද ඉතුරු සාධකේ නියත කරනවා. මොකද ඉතුරු සාධකේ? අභිලම්භ බලය. අභිලම්භ බලය කවුරු මතද රඳා පවතින්නේ? වස්තුවේ බර මත. වස්තුවේ බර මත. එතකොට වස්තුවේ බර වැඩි වෙන්න වැඩි වෙන්න අභිලම්භ බලයත් වැඩි වෙනවා. එතකොට අපි වෙන ලී කුට්ටියක් ගත්තත් වැරදි. තේරුණා නේද? එකම ලී කුට්ටිය තමයි අපි යොදා ගන්න. ඒ වගේම අර දෙපැත්තේ පෘෂ්ඨ වර්ගඵලත් මොකද වෙන්නේ? අසමානයි. එහෙනම් වෙනස තියෙන්නේ කොහේ විතරයිද? පෘෂ්ඨයේ විතරයි. හරි? පෘෂ්ඨයේ ස්වභාවය වෙනස්. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය මෘදුය, සීමාකාරයේ ඝර්ෂණ බලය අඩුය, බර සමාන නිසා අභිලම්භ ප්‍රතික්‍රියා නියත.
ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය රළුය සීමාකාරයේ ඝර්ෂණ බලය වැඩිය බර සමාන නිසා අභිලම්භ ප්‍රතික්‍රියාව නියතය. දැන් අපි තියෙන්නේ දැන් තියෙන්නේ රළු කඩදාසි පේනවනේ. අභිලම්භ ප්‍රතික්‍රියාව සමාන නියතයි සමානයි. බලන්න වගෝදයා තල වගෝදයා බල ස්තෑම් පුරුවන් උත්සාහ කරන්න. පළවෙනි අවස්ථාව බලන්න වැලි කඩදාසියන් නොමැතිව මට කියන සීමාකාරයේ ඝර්ෂණ බලය කියද කියද 12යි. රළු බව අඩු වැලි කඩදාසිය සීමාකාරයේ ඝර්ෂණ බලය කියද 14යි. ඊට වඩා වැඩි එක කීයද? 16. එන ස්ථම් පුරවන් පුතේ. නිගමනය ඉහත කරුණු අනුව නිගමනය වන්නේ ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය අනුව ඝර්ෂ ස්වභාවය ඝර්ෂණ බලය කෙරෙහි බලපාන බවය. ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය ඝර්ෂණ බලය කෙරෙහි බලපාන බවය. දැන් පිටේ පොඩ්ඩක් අභිලම්බ බලය ගැන චුට්ටක් කියලා දෙනවා. ආගෙන මේක ඉවර හරිද? දෙවා දැන් විස්තර කරන්න පුතේ අභිලම්භ බලය ගැන. යා දැන් ඊළඟට කියලා දෙන්න පුතේ අභිලම්භ බලය ගැන. අහගෙන පුතේ අභිලම්භ බලය ගැන කියලා දෙන්න යන්නේ අපි යම්කිසි වස්තුවක් යම් පෘෂ්ඨයක් මත තැබුවාම නිතරම පහළට ක්‍රියාත්මක වෙනවා පුතේ. අපි කිව්වත් නැතත් මොකද්ද? වස්තුවේ බර. අපි කිව්වත් නැතත් මොකද? ගුරුත්වය අදිනවා. ඒ නිසා අපිට මුලින්ම ලකුණු කරන්න පුළුවන් බලය මොකද්ද ඕනෑම අවස්ථාවක? වස්තුවේ බර. ඇයි ඒ? එයා අනිවාර්යයෙන්ම පහළටම තමයි. එතකොට ඒකට විරුද්ධව
මේ මේසේ පුෂ්ටිය මගෙන් උඩට බලයක් ඇති කරනවා. ඒකට අපි කියනවා නමක් අභිලම්භ බලය කිය. මොකක් කියලාද කියන පුතේ? අභිලම්භ බලය කිය. හරි. දැන් මේ බල වර්ග තියෙන දැන් අපිට මෙහෙම එල්ලෙනවනම් යම් කිසි වස්තුවක් මේකට කියන්නේ ආතති බලය. ජලයේ පාවෙනවනම් යම් කිසි වස්තුවක් මේකට කියන්නේ උඩුකුරු තෙරපුම් බලය. හරි. චලනය වෙනවනම් යම් වස්තුවක් ඒක නවත්තන්න ඇති වෙන බලයට කියන්නේ ඝර්ෂණ බලය. ඒ වගේ යම් පෘෂ්ඨයක තිබ්බා මේ පෘෂ්ඨයට විරුද්ධව පෘෂ්ඨයෙන් උඩ අතට ඇති කරන බලයට අපි නමක් කියනවා අභිලම්භ තෙරපුම් බලය කියලා. තේරුණා නේද? අභිලම්භ තෙරපුම් බලය කියලා. තැබුතේ මම මේ මෙහෙම හිටගෙන ඉන්නකොට මම පොළව මොකද කරන්නේ? බර නිසා මම පොළව තෙරපනවා. ඒතර පොළවත් මාව මොනවද උඩ අතට බලයක් යදන. ඒකට තමයි අභිලම්භ බලය. පුතාලා බංකුවේ වාඩි වෙලා ඉන්නකොට ඔයගොල්ලන්ගේ බර නිසා ඔයගොල්ලෝ බංකුව පහළට තෙරපනවා. බංකුව ඔයගොල්ලන්ග මොකද කරන්නේ? උඩට තෙර. ඒතර බංකුවෙන් ඇති කරන බලයයි ඔයගොල්ලන්ගේ බරයි මොකද වෙන්නේ? සමානයි. බැරි වෙලාවත් බංකුවෙන් ඇති කරන බලය වැඩි වුණොත් ඔයගොල්ලෝ උඩට ඔයගොල්ලෝ එහෙම දැකලා නැද්ද අවස්ථාවක්? දැන් මේ පුතාලා දැකලා තියෙනවද? අහගෙන පුතාලා දැකලා තියෙනවද? අර මෙහෙම හොඳට ඇදිච්ච රබර් පටලයක් වගේ එකක් උඩ මිනිස්සු උඩ පයින්නකොට මොකද වෙන්නේ? ඒ මනුස්සයාව මේ රබර් පටලයෙන් උඩට විසික. ඒකට හේතුව තමයි මොකද්ද? එයාගේ එයා උඩ ගිහලා මේකට බර විදියට බලය එදුවට ඊට වඩා වැඩි බලයක් මේ පටලයෙන් මොකද කරන්නේ? උඩ අතට ඇති කරන. ඒ නිසා මිනිසා විසි වෙනවා. පැහැදිලි කියන්නේ. අහගෙන ඉන්නවා. එහෙනම් සාමාන්‍ය වස්තුවක් සමතුලිත කරන්නේ මේ විදියට. උදාර අපි ওই බංකුව හදනකොට ළමයි ඉන්නවා නම් 10ක් 10කගේ බරට ගැලපෙන විදියට තමයි හදන්න ඕන. එතකොට ඊට සමාන අභිලම්භ බලයක් උඩට යොදන්න පුළුවන් විදියට තමයි හදන්නේ. ඒ වගේ යම් කිසි වස්තුවක බර නිසා ඒ බරමගින් තෙරපන තෙරපුමට විරුද්ධව පෘෂ්ඨයෙන් උඩට ඇති කරන බලයට අපි නමක් කියනවා අභිලම්භ තෙරපුම් බලය කියලා. කටවලන් අභිලම්භ තෙරපුම් බලය කියලා. හුඟක් වෙලාට වස්තුවේ බර පුතේ මේකට මොකද වෙන්නේ? සමානයි. දැන් මේක 50යි නිව්ටන් නම් අභිලම්භ තෙරපුමත් 50යි නිව්ටන්. එනිසා අපිට අභිලම්භ තෙරපුම් බලය මනින්න බැරි වුණාට අපිට මොකක් මනින්න පුළුවන්ද? වස්තුවේ බර මනින්න පුළුවන්. ඒතර අපි අභිලම්භ බලය හොයාගන්නේ කොහොමද? වස්තුවේ බර මැනල. හැබැයි මේකට බලපාන්නේ වස්තුවේ බර නොවේ. මොකද්ද? අභිලම්භ තෙරපුම් බල. මොකද්ද බලපාන්නේ? අභිලම්භ තෙරපුම් බල. ඒක කාට සමානයිද? වස්තුවේ බරට සමාන. ඉතින් ඔබෙන් ඇහුවොත් අභිලම්භ තෙරපුම් බලය කීයද කියලා ඔබ කාගේ උදව්වද අරගන්නේ? වස්තුවේ බරේ උදව්ව ගන්න. එතකොට මම අභිලම්භ තෙරපුම් බලය වැඩි කරන්නේ කොහොමද? එක ලී කුට්ටියයි ඒක උඩ තියෙන තව ලී කුට්ටියක්. අන්න එතකොට බර මොකද වෙන්නේ? 50 100 වෙනවා. එතකොට අභිලම්භ තෙරපුම් බලය 100 වෙනවා. නැකත්. එතකොට මේ වෙලාවේ මම මොනවද නියත කරන්න ඕන? අභිලම්භ තෙරපුම් බලය හොයන වෙලාවේ මොනවද නියත කරන්න ඕන? පෘෂ්ඨයේ ස්වභාවය නියත කරන්න ඕන. පෘෂ්ඨයේ වර්ගඵලය නියත කරන්න ඕන. වෙනස් කරන එකම සාධකය මොකද්ද පුතේ? වස්තුවේ බර විතර. වස්තුවේ බර වෙනස් කළා මම මොකද්ද උත්සාහ කරන්නේ? අභිලම්භ තෙරපුම් බලය වෙනස් කරලා. පැහැදිලි? බලමු. අභිලම්භ තෙරපුම් බලය කෙසේ බලපානවද කියලා අපි ඒ සඳහා එකල විකෘට්ටයක් තියලා මුලින් අදිනවා. එදර අපිට පේනවා නිව්ටන් 100 වගේ ඇදිලා එනවා. දෙවනුව ඒ මත ලීකුට්ටි දෙකක් තියෙනවා. දැන් අපි එයාගේ බර වැඩි කරලා තියෙන්නේ. බර වැඩි වෙනකොට අභිලම්භ තෙරපුම් බලය වැඩි වෙනවා. දැන් නැවත මේ වස්තුව චලනය වීම ආරම්භ කිරීමට අවශ්‍ය බලයෙන් බලනවා. දැන් 150ට වැඩි. එතකොට ඊට වඩා වැඩි යකයකදී 250කදී වගේ තමයි එයා ඇදිලේ. ඒ අනුව අභිලම්භ බලය, අභිලම්භ තෙරපුම් බලය වැඩි වෙන්න වැඩි වෙන්න සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් ඕන අභිලම්භ තෙරපුම් බලය සීමාකාරී ඝර්ෂණ බලයට අනුලෝමව සමානුපාතිකයි කිය
එමෝ පරපතේ ඒ අවස්ථාවට වඩා B අවස්ථාවේ තියෙන ලීකුට්ටි ගණන මොකද වෙන්නේ වැඩි ඊට වඩා C අවස්ථාවේ තියෙන ලීකුට්ටි ගණන වැඩි නේ එතන මොකද එක ලීකුට්ටියක බර දන්නවනම් අපිට අභිලම් බලය හොයන්න පුළුවන්ද බැරිද පුළුවන් බලන්න එතකොට අභිලම්බ බලය එන්න එන්න වැඩි වෙනවා පේනවනේ පළවෙනි අවස්ථාවේදී අසීමාකාරී ඝර්ෂණ බලය කීයද 12යි B අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලය කීයද 16යි C අවස්ථාවේදී 18යි පුරවන්න පිරුවා නිගමනය වස්තුවල බර වැඩි වන විට වස්තුවල බර වැඩි වන විට අභිලම්බ බලයද වැඩි වේ වස්තුවල බර වැඩි වන විට අභිලම්බ ප්‍රතික්‍රියා බලයද වැඩි වේ. එනම් අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි වන විට සීමාකාරයේ ඝර්ෂණ බලය වැඩි වේ. එතන අපි ඒකට කියන පුතේ අනුලෝමව සමානුපාතිකයි කිය. අනුලෝමව සමානුපාතිකයි. ඊළඟට අපි බලන්නේ පෘෂ්ඨ වර්ගඵලය බලන්න. ඊළඟට අපි බලන්න යන්නේ සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලයේ බලපානවද කියලා. එතකොට පෘෂ්ඨ වර්ගඵලයේ බලපානවද කියලා බලන්න යනකොට ඉතිරි සාධක නියත කරනවා. එකම ලී කුට්ටිය ගන්නවා. එකම පෘෂ්ඨයේ ස්වභාවය තියා ගන්නවා. එතකොට එකම පෘෂ්ඨයේ ස්වභාවය තියා ගන්න අපි එකම රළු වැලි කඩදාසියක් කලවලා තියෙනවා. එකම එකක්. ඊළඟට අපි කරන්නේ මුලින්ම මේ පෘෂ්ඨය තියලා එයා චලනය වීමට අවශ්‍ය කරන ආරම්භක බලය අපි මැනගන්න. ඊළඟට මේ පැත්තට තියලා පෘෂ්ඨයේ වර්ගඵලය වෙනස් කරා. හැබැයි එකම ලී කුට්ටිය නැවත යාව චලනය කරන්න අවශ්‍ය බලය අපි බලමු. දර අපිට පේන එකම අගය කිය. නැවත අපි පෘෂ්ඨයේ ස්වභාවය මේ වර්ගඵලය මේ පැත්තට හරවලා වර්ගඵලය අපි වෙනස් කරා. අපි නැවත අදිනවා. එතකොට එකම ලී කුට්ටිය එකම රළු ස්වභාවයේ වෙනස් වෙන්නේ වර්ගඵලයේ විතර. දර එකම අගයකදී යා චලනය වෙනවා. එමගින් අපිට තේ නිගමනය කරන්නේ යොදන බලයේ අගය වෙනස්ුනේ නැති නිසා අපි තේරුම් ගන්නේ පෘෂ්ඨ වර්ගඵලය වෙනස් කරත් ඒක සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරෙහි බලපෑවේ නැහැ කියන එක. එහෙනම් අපි එකම ලී කුට්ටියනේ ගත්තේ. එතකොට මොකද්ද සමාන? අභිලම්බ බලය සමාන. පැහැදිලිද?
අපි අර දැන් කළු පෘෂ්ඨ තිබ්බට අපි භාවිතා කරේ වැලි කඩදාසි අලවපු නැති පෘෂ්ඨ තුන. සාමාන්‍ය ලී කුට්ටියක පෘෂ්ඨ කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඒකෙන් තුනක් සමානයි. ඒක තේනවද ඔබ? වර්ගඵල සමාන පෘෂ්ඨ තුනක් තියෙනවා. ඔක්කොම පැති හයක් තියෙනවා. ඒ නිසා අපි පෘෂ්ඨ තුනක් අදිනවා. එතකොට අපිට ලැබෙන්නේ එකම අංකය. ඒකෙන් අපි ගන්න තීරණය මොකද්ද? මොකද්ද ගන්න තීරණේ? වර්ග සීමාකාරී ඝර්ෂණ බලයේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. විතර අපි ඒක පරීක්ෂණාත්මකව ඔප්පු කරා. ඔව්. ඒ නිසා ඝර්ෂණ බලයට බලපාන්නේ මොකද්ද? පෘෂ්ඨයේ ස්වභාවය තමයි. වර්ගඵලය නෙමෙයි. විතර හිතන්නකො ටයර් වල ටයර් පළලින් වැඩි වුණා කියන එක බලපාන්නේ නැහැ මොකටද? ඝර්ෂණ බලයට. හැබැයි ඒක පීඩනයට බලපාන. මොකද පීඩනයට වර්ගඵලය බලපානවා. නමුත් ඝර්ෂණයට ඒක බලපාන්නේ නැහැ. පැහැදිලි? අර විදිහම තමයි එකම ලී කුට්ටිය පැති තුනක තියලා අදින අවස්ථාවක් තියෙන්නේ. පැහැදිලි නේද? එතර පුතාලට පේනවා එකම අගේ තියෙන වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ පුතේ, එකම අගේ තියෙන. අරේ ඊළඟට ඒ අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලය 14යි, V අවස්ථාවේ 14යි, C අවස්ථාවේ 14යි. අපි ගන්න තීරණය තමයි සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ පුතේ. පැහැදිලිද? නිගමනය එයට ක්‍රියාකාරකම් අනුව පැහැදිලි වන්නේ මේසය මත ගැටෙන පෘෂ්ඨවල වර්ගඵලය වෙනස් වුවද සීමාකාරයේ ඝර්ෂණ බලය එකම අගයක් ගනී. ඒ අනුව සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය බල නොපායි. මෙහිදී එකම වස්තුව චලිත වන අතර පෘෂ්ඨවල ස්වභාවයද එක සමාන වේ. ඒවත් හරි. හරි පුතේ. පුතාලා ඔතන ඉඩ තියෙන තැනක අපි අර පාදයේ අවස්ථාව පොඩ්ඩක් මෙහෙම ඇඳගමුද? පුතාලා පෙන්නන්න මේ පාදයේ චලිතය මේ පැත්තට කියලා. මේ දෙන්නේ පාදයේ චලිතය. මේ පැත්තට දාන පුතේ ඝර්ෂණ බල. ඝර්ෂණ බලය මේ පැත්ත. ඉඩ තියෙන තැන කැඳක.
එතකොට එකපාර අපතේ ඕලෙල් වල ප්‍රස්ථාරයක් දුන්නා. මේ ප්‍රස්ථාරය තමයි ඔයගලන්ට දැන් දෙන්නේ. අපි එතකන්ගේ ප්‍රස්ථාරය අපේ කොහෙවත් සඳහන් වෙලා තිබුණේ නැහැ. නමුත් ඕලෙල් වලදී ප්‍රශ්නයක් දුන්නා, ප්‍රස්ථාරයක් අලලලා. ඒ කියන්නේ විභාගෙට දුන්නේ ප්‍රස්ථාරයක්. හරි, ප්‍රස්ථාරය දුන්නේ මෙන්න මේ විදියට. මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම වැඩි වේගෙන ගිහිල්ලා ඊට පස්සේ පොඩ්ඩක් මෙහෙම අඩු වෙලා ඊට පස්සේ මෙතන ඉඳන් ආයි මෙහෙම නියත වේගෙන ගියා. හරිද? මෙතන තිබුණ පුත්තේ මෙතන කාලෙදි බලන් තියෙන පුත්තේ අක්ෂය නම් වල නේද? එන් නිව්ටන්. මේ පැත්ත නිව්ටන්, මේ පැත්තේදී ඒකෙත් එන්න. හරි, ආගෙන එන්න. එතකොට වෙන දේ තමයි අපි යොදන, අපි මේ පැත්තට අපි යොදන බලය දානවා. හරි, අපි යොදන බලය. එතකොට අපි යොදන බලය මෙතන තියෙන්නේ ඝර්ෂණ බලය. එහෙමයි මේ ප්‍රස්ථාරය ඇදගල දුන්නේ අපිට, ඝර්ෂණ බලය. ඉතින් මේකේ විවිධ ප්‍රශ්න යොමු කරා. දැන් ඔයගලට මොකද්ද මේකෙන් තේරෙන්නේ? මෙතන දෙක නම් ඒ දෙකට අදාළ අගයක් තියෙන. හතර කියමුකෝ. මෙතන දෙක, මේක හතර, මේක හය නම් හයේදී තමයි උපරිම අගය අපි හිතමු 12යි කියලා. එතකොට මොකද්ද මේ ඔබ මට කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා? කොහමද ඔබ කිව්වේ? උපරිම අගය. දැක්කද? ඝර්ෂණ බලයේ උපරිම අගය කවුද? සීමාකාරී ඝර්ෂණ බලය. දැක්කද? එතකොට මේ අර සිද්ධාන්ත ටික අලලලා ඒගොල්ලෝ මොකද්ද දුන්නේ? ප්‍රස්ථාරයක් දුන්නේ. පැහැදිලිද මොකද්ද දුන්නේ? ප්‍රස්ථාරයක් දුන්නේ. එතකොට සංකල්ප ටික තියෙනවා. මේකෙන් මොකද්ද කියන්නේ? බෝඩේක බලන්න පුතේ. මේකෙන් මොකද්ද කියන්නේ? බලය දෙකක් දෙන බලය মানে මෙතන දෙකට දෙක ඉන්න ඕන පුතේ. බලය දෙකක් දෙනකොට මොකද? ගතික දෙකයි. බලය හතරක් දෙනකොට ගතික කීයද? හතරයි. උතර අපි ඒක දන්නවනේ මොකද්ද? ගතික නෙමෙයි. ස්ථිතික ඝර්ෂණ බලය. ඒතර යොදන බලයට ස්ථිතික ඝර්ෂණ බලය මොකද වෙන්නේ? කතා කරන්නේ සමාන වෙනවා. මොකද වෙන්නේ? සමාන වෙනවා. හරිද? එතකොට අපි යොදන බලයට ස්ථිතික ඝර්ෂණ බලය සමාන. ඒකයි මේකෙන් පෙන්නන්නේ. එහෙනම් මේ කොටස අයිති වෙන්නේ මොකටද? ස්ථිතික ඝර්ෂණ බලයට. මේ මුදුන අයිති වෙන්නේ මොකටද? සීමාකාරී ඝර්ෂණ බලයට. මේක මොකද්ද? ගතික ඝර්ෂණ බලය. එහෙනම් තව දෙයක් තේරෙනවා. ගතික ඝර්ෂණ බලය නියතයි නේ. පැහැදිලි. මේක 12ට වඩා අඩුයි කියලා අපි හිතමුකෝ. මේක 11යි නම් දිගටම ස්ථිතික ඝර්ෂණ ගතික ඝර්ෂණ බලය කියද? 11යි 11යි. එතකොට අපි ඊට එතකොට මෙතන ආගේ පුතේ අපි මෙතන 12 ඉඳන්නේ මෙතනත් 12 ඉන්නේ මෙතන 12ට වඩා වැඩි නා අපිට මේක 15 නා. මොකද්ද මේකෙන් කියන්නේ? මම 15ක් යදුවට ගතිකේට අරන් තියෙන කීයද? 11යි. එහෙනම් ඊතුරු වැඩිපුර හතර මොකද වෙලා තියෙන්නේ? චලිතයට උදව් කරන. චලිතයට උදව් කරන. පැහැදිලි. එහෙනම් මට වස්තුවක් චලනය කරන්න නම් මම මොකද්ද යොදන්න? සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් යොදන්න ඕන. එතකොට වැඩිපුර බලය තමයි මොකට යෙදෙන්නේද? චලිතයට යෙදෙන්නේ. එහෙම නැත්නම් යොදන බලය නොවේ. යොදන බලය නොවේ. අපි ඒකට නමක් කිව්වා. මොකද්ද? මතකද? අසමතුලිත බලය. කටවල අසමතුලිත බලය. ඒක මේ නිව්ටන්ගේ නියමෙන් අපිට එන අපිට ඉස්සෙල්ලා පාඩම නිව්ටන්ගේ පාඩම. ඒකෙදී අපි කායි විස්තර වෙනවා. ඉතර ඒකට ඔයගොල්ලෝ දැනට වචනේ මතක තියාගන්න. මොකද්ද? අසමතුලිත බලය. ඉතර අසමතුලිත බලය කියන්නේ වැඩිපුර බලය. කොහොමද අසමතුලිත බලය හොයන්නේ? ඉදිරියට යෙදෙන බලයෙන් පිටුපස බලය අඩු කළා. නිතරම ඝර්ෂණයේ යොදන බලයට මොකද වෙන්නේ? විරුද්ධයි. ඒ නිසා අපේ අඩුවීමක් තමයි වෙන්නේ. අඩුවීමක් තමයි. ඒතර මේ තියෙන එක ප්‍රස්ථාරක යොමු කරාම මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ බලය, මුදුනේ තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය, මේ තියෙන්නේ ගතික ඝර්ෂණ බලය. අර කියපු ටිකම තමයි. හරි, බලමු. හරිද පුතේ? නම් කරගන්න.
නම් කරගන්න. පළවෙනි අවස්ථාව ස්ථිතික ඝර්ෂණ බලය. B අවස්ථාව සීමාකාරී ඝර්ෂණ බලය. C අවස්ථාවේ ගතික ඝර්ෂණ බලය. නිවද හරි යොදන බලය ඝර්ෂණ බලය අක්ෂ දෙක බලන්න පුතේ යොදන බලය ඝර්ෂණ බලය දැන් ප්‍රශ්න ටිකක් අහලා තියෙන උත්තර දෙන්න බලන්න යොදන බලය 3 නිව්ටන් වන විට ඇතිවන ඝර්ෂණ බලය කීයද? කීයද උත්තරේ? 3 නිව්ටන්. 3ට කියලා බලන්න. එතකොට පේනවා 3 නිව්ටන්. එම අවස්ථාවේ සීමාකාරී මෙම වස්තුවේ සීමාකාරී ඝර්ෂණ බලය කීයද පුතේ? 4 නිව්ටන්. ඔව තමයි විභාගය ඊට පස්සේ ප්‍රශ්නෙට. ප්‍රශ්නේ ලියලා උත්තර එක ඊවද පුතේ ඝර්ෂණ බලය භාවිතාවන අවස්ථාව පුතේ ළඟට ඝර්ෂණ බලය භාවිතාවන අවස්ථා එදිනෙදා ජීවිතයේදී ඝර්ෂණ බලය අඩු කර ගැනීමට හෝ වැඩි කර ගනිමින් එය භාවිතා කරයි බලන්න බෝට් එක දිහා දැන් පුතාලට මේ සමගම තව පාඩම් දෙකක් පුතාලගේ ප්‍රශ්නවලට ලබන මාසේ එකතු වෙනවා. ඒ තමයි ශෛලයේ පාඩමයි. මොකද්ද? ඝර්ෂණයේ පාඩම. මේ මාසේ අවසන් වෙනකොට 10 තුන්වෙනි පාඩමත් ඉවර වෙනවා. එතකොට ඒකත් එකතු වෙනවා. පැහැදිලි නේද? මම ඔයගලන්ට කිව්වා ලබන සඳුදානේ අපේ අමතර පන්ති දින එදාට ඔයගලන්ට ආයි චලිත ප්‍රස්තාර කෙටි සටහනක් කියලා දෙනවා. කැමති අය එන්න.
කෙටි සදානක් කියලා දෙන්නම්. එකේ යම් ගැටලු තිබ්බොත් ඒවත් විසඳලා දෙන්න. හරි නේද? සෛලේ පාඩම පාඩම් කරන්න තියෙන පාඩමක්. ඊට පස්සේ පළවෙනි පාඩම 10 පාඩම් කරන්න තියෙන පාඩම. තේරුණා නේද? එතකොට ඒවට ලකුණු තියෙන්න ඕන. හරි? පන්ති ආවටම හරියන්නේ නැහැ පුතේ. ඔයගොල්ලන්ගේ කොටසක් තියෙනවා. ඒකයි මම මේ නැවත නැවත කියන්නේ. පාඩම් එකතු වුණාම ඔයගොල්ලන්ටම නැත්තම් කරදරයක් වෙනවා. ඉවර කරගන්න බැරි වෙයි කියලා. ඒ නිසා දැම්මම ඒ ටික සම්පූර්ණ කරගෙන යන්න නිවාඩු කාලේ. දැන් අපි කියන්නේ පුතේ ඝර්ෂණ ඵලය අපි වැඩි කරන සහ අඩු කරන අවස්ථා භාවිතා කරා. මොකටද? අපේ වාසිය සඳහා නේද? දැන් ඝර්ෂණ ඵලය ඇත්තටම වාසි මොන වෙලාවටද ඔයගොල්ලෝ හිතන විදියට? ඇවිදිනකොට ඝර්ෂණ ඵලය වාසිය. ලියනකොට ඝර්ෂණ ඵලය වාසිය. ගහට නගිනකොට ඝර්ෂණ ඵලය වාසිය. ඒ කියන්නේ දන්නවනේ ලිස්සන ගා යන්න තියෙන අමාරු. මොකද්ද කරලා තියෙන ලිස්සන ගා? ඝර්ෂණ ඵලය පුළුවන් තරම් අඩු කරලා. නේද? අඩු කරලා තියෙන්නේ. ඒ වගේ අපිට ඝර්ෂණ බලය ඕනනම් අඩු කර ගන්නත් පුළුවන් ඕනනම් වැඩි කර ගන්න. අපි මොකද්ද ගොඩක් වෙලාට කරන්නේ? පෘෂ්ඨය සිනිඳු කරනවා ඝර්ෂණ බලය අඩු කරන්න ඕන වෙලාවට. පෘෂ්ඨය රළු කරනවා ඝර්ෂණ බලය වැඩි කරන්න. ඒතර වාහනයක ටයරේ පුතාලා දැක්කා. වාහනයක තියෙන ටයරේ පුතේ මොකද්ද? ඝර්ෂණ බලය වැඩි කරන්න ගොඩාක් උදව් කරනවා. මේකේ තියෙන මේ කට්ට වලින් වැඩ දෙකක් වෙනවා. පුතාලා දැකලා තියෙනවද මේ කට්ට අතර පොඩි පීල්ලක් තියෙන මෙහෙම කාණුවක් වගේ. හොඳට බලන්න. එයාගම ඔබ බලන්න වාහනයක් වැස්ස වෙලාවක ධාවනය කරනකොට මේ පිටිපස්සේ මෙන්න මෙහෙම වතුර විදිනවා වගේ වෙනවා. මේ වතුර විදිනවා. ඒ කියන්නේ මේ කරන්නේ මේ ටයරය මේ දැන් වැස්සාම වතුර පාරේ වතුර තියෙනවනේ. මේ ටයරය තද වෙනකොට මේ වතුර ටික යනවා කොහෙටද? අර පීල්ලට. පීල්ලට ගිහිල්ලා එළියට විසි කරනවා. එයින්ද අර ටයරයයි මොකද්ද අපේ මේ පොළවයි අතර තියෙන වතුර ටික මොනා කරලා දෙනවද? ඉවත් කරලා දෙනවා. නැත්තම් එතකොට නැත්තම් ලිස්සන්න බලන ඝර්ෂණ බලය අඩු නිසා. ඉතින් ඒකට කට්ට උදව් කරනවා. ඒ වගේම පෘෂ්ඨය තදින් අල්ල ගන්නත් උනා කරනවාද? මේ කට්ට බව උදව් කරනවා. එහෙම නොතිබුණොත් මොකද වෙන්නේ? ගෙවිච්ච ටයර් දැන් හරිනම් නේද? අපි දැන් එහෙම පොලිසියෙන් වුණත් එහෙම බලන්නේ නැහැ ගොඩක් වෙලාවට. එහෙම වෙන රටවල නම් එහෙම බෑ. පාසල් රට එහෙම ගොඩක් පරීක්ෂාවට ලක් කරනවා. මොකද පොඩි ළමයි, ඒ කියන්නේ ළමයිනේ යන්නේ. ඊළඟට දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ගොඩක් වෙලාවට මොකද කරන්නේ? ඔව් අන්තිම මොහොත වෙනකම් ටයරයක් මාරු කරන්නේ නැහැ මිනිස්සු. පුළුවන් තරම් බලන්නේ කොහොම හරි අරගෙන යන්න. ඒතර නමුත් අවාසියක් තියෙන පුතේ මොකද වෙන්නේ? මේ තිරිංග යොදනකොට මොකද වෙන්නේ? නවතින්නේ නැහැ. එක තැන මොකක්ද වෙන්නේ? ඇතිලීගෙන ලිස්සිලා ඉස්සරහට එදිලා යනවා. ඒක සමහරට ඉස්සරහට වෙන්න පුළුවන්, එහා පැත්තට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන කණුවකට වෙන්න පුළුවන්. කොහොම හරි අපිට නවත්තා ගැනීමේ තියෙන අපේ බලයෙන් මොනවා වෙනවද? වාහනේ ඉවත් වෙලා යාට ඕන පැත්තට ඇදිලා යනවා. ඒක නවත්ත ගන්න බෑ කාටවත්. නවත්ත ගන්න බෑ. ඒතර මොකද පොලවත් එක ලිස්සලන යන්නේ. ඒක කොහේ හරි ගිහිල්ලා නවතින්න ඕන. මේ නිසා වාහනයක කට්ට තියෙන එක වටිනවද නැද්ද? වටිනවා. ඒ කියන්නේ කාටද මේක වටිනකම තියෙන? ඒ කියන්නේ මිනිස්සුන්ටනේ. පැහැදිලිනේ? අපිට තමයි ඒකේ ආරක්ෂාව තියෙන්නේ. ඊළඟට ගහකට යනකොට අපි මොකද කරන්නේ? අපි වලල්ලක් වගේ දෙයක් භාවිතා කරනවා. ඒ මොනවද කරන්නේ අපි? රළු බව ඇති කරලා පෘෂ්ඨයේ තදින් මොනා කරනවද? අල්ල ගන්න බලන්න. ඊළඟට අපිට ඝර්ෂණ බලය දැන් වැඩි කරන තව අවස්ථාවක් තමයි දුම්රිය. සමහරලාට කඳු කරේ යන දුම්රිය වල අපි වැලි දාලා පොඩ්ඩක් ඒ රේල් පාර මොනා කරනවද? රළු කරලා දෙනවා රෝදයට. එතකොට හොඳට පෘෂ්ඨය අල්ලන නිසා ඒ දුම්රිය ගමන් කරන්න පහසු කරලා දෙනවා. හරි ඝර්ෂණ බලය වැඩි වෙන පුතාලා දැකලා තියෙනවා. පුතාලා ගිහිල්ලා තියෙනවා දැන් මයිංගනේට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි රජ මාවත කියලා එකක් අලුතෙන් ඉදි කරා. වික්ටෝරියා වේල් ලයින්ෙන් තමයි ඒක යන්නේ. මේ පාර ටිකක් රළු කරා. ඒකට හේතුව තමයි ඒකේ ගොඩාක් මොනවද තියෙන්නේ? පල්ලන්තිය. රළු කිරීමේ වාසිය මොකද්ද? අනතුරු සිදුවෙන එක අඩුයි. ඒතර පෘෂ්ඨයක් රළු කරාම තියෙන අවාසිය මොකද්ද? ටයර් ඉක්මනට ගෙවෙනවා. ගෙවෙන ටයරික්මන්ට ගෙවෙනවා ඒ පාරේ යනකොට. ඇයි? පෘෂ්ඨය රළු බව වැඩි. ඒ නිසා වාසිත තියෙන. ඒතර පෘෂ්ඨයක් රළු වෙන්න ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඝර්ෂණ බලය වැඩි වෙනකොට මොකද වෙන්නේ? රත් වෙන්න බලනවා, ගෙවෙන්න බලනවා. ඇයි? ඇතිල් වෙනවා. ඒක අවාසියයි. ඉතින් මේක මේ අවාසිය අපි දකින්න පුතේ මොකද? වාහනේ අභ්‍යන්තර එන්ජිම තුල. දැන් වාහනේ අභ්‍යන්තර එන්ජිම තුල පුතාලා දන මෙතන මෙහෙම පිස්ටනයක් ක්‍රියාත්මක වෙන්නේ. මෙහෙම
මෙම පිෂ්ටනය පුතේ ඉහළට සහ පහළට තමයි එයා ගමන් කරන්නේ. මේ පිෂ්ටන කීපයක් තියෙන එක 8 8 තියෙනවා 16 තියෙනවා පිෂ්ටන වර්ග තියෙනවා. එතන මේ පිෂ්ටනය තමයි මෙහෙම ඉහළ පහළ දුවන්නේ. ඒ දුවන්න අවශ්‍ය කරන බලය හදලා දෙන්නේ මේක ඇතුලේ අර පෙට්‍රල් දහනේ වෙලා ක්ෂණිකව මෙතන හදලා දෙන මේ ඒ පීඩණයෙන් තමයි මෙයා මොනවා වෙන්නේද ඉහළ පහළ දුවන්නේ. ඉතින් මෙහෙම එන්ජිම දුවනකොට මොකද වෙන්නේ? මේ පෘෂ්ඨ අතර මොනවද වෙන්නේ? ඇතිල් වෙන්න පුළුවන්. එතකොට මේවා රත් වෙන්න බලනවා. ඒ නිසා මේවා මොනවෙන් මොනවා හරහාද මේ මේවට මොනවද දෙන්නේ? තෙල් දෙනවා. තෙල් වලින් මේවා නාවන. නෑවුවාම ඒගොල්ලෝ දුවන්නේ මොනවා හරහාද? අර ලීසි තෙල් හරහා. එතකොට එයා ගෙවෙන්නේ ස්පර්ශ වෙන එක මොනවා වෙනවද? අඩු වෙනවා. එතන එන්ජිම රත් වෙන්නේ. බැරි වෙලාවත් අපේ තියෙන එන්ජිමේ ඔයිල් ටික අයින් වුණොත් මොකක් වෙයිද? එන්ජිම ගිනි ගන්න තරමටම රත් වෙනවා. මොකද ඝර්ෂණ බලය ගොඩාක් වැඩි වෙනවා. ඒතර ඝර්ෂණ බලයේ තියෙන එක අවාසියක් තමයි පෘෂ්ඨ මොනවා වෙනවද? රත් වෙනවා. තාපයේ විදියට පිට වෙනවා. තාපයේ නිදහස් වෙනවා. ඒක අවාසියක්. පැහැදිලිද? එහෙනම් ඝර්ෂණ බලය අඩු කරන්න පුළුවන් ලිහිසි තෙල් දාලා, ග්‍රීස් දාලා, තව කැරකැවෙන රෝදවල තියෙන පුතේ බෙයාරින්. ඒවා බෝල බෙයාරින් සහ රෝල බෙයාරින් කියලා වර්ග දෙකක් තියෙනවා. මෙන්න මේ මෙතන ඇක්සලරේට සවි වෙන කොටස තුළ මෙන්න මෙහෙම බෝල සවි කරලා තියෙනවා. ඒ බෝල තරහා තමයි එයා කරකැවෙන්නේ. ඒතර මේකට කියන්නේ බෝල බෙයාරින් කියලා. මේකට රේස අනිත් එකට කියන්නේ රෝල බෙයාරින්. මෙතන වර්ග දෙකක් අපි භාවිතා කරනවා. ඒකෙනත් අපි කරලා තියෙන්නේ මොකද්ද? ඝර්ෂණ බලය අඩු කරලා තියෙනවා. හරි? ඒතර ඝර්ෂණ බලය අඩු කරන්න මොනවද දාන්න පුළුවන්? තෙල් වර්ග පුළුවන්, ලිහිසි තෙල් පුළුවන්, ග්‍රීස් පුළුවන්, බෝල බෙයාරින් පුළුවන්, රෝල බෙයාරින් පුළුවන්. ඝර්ෂණ බලය වැඩි කරන්න නම් පෘෂ්ඨයේ ස්වභාවය රළු කරන්නට ඕන. පෘෂ්ඨයේ ස්වභාවය රළු කරන්න. දැන් අපි කැරම් ගහනකොට මොකද්ද අපි කරන්නේ? ඝර්ෂණ බලය අඩු කරනවද වැඩි කරනවද? අඩු කරනවා. මොන අදාලද? බෝරික් පවුඩර් හරි පුවර හරි දාලා අපි මොකද කරන්නේ? පෘෂ්ඨයේ සිනිදු කරන. එතන ඝර්ෂණ බලය පුළුවන් තරම් නැති කරන්න තමයි උත්සාහ කරන්නේ. හරි? ඒ වගේ මුතාලට මොනවා හරි සිද්ධියක් වුණොත් ඔබට බලන්න ඕන මේක ඝර්ෂණ බලය වැඩි කරනවද අඩු කරනවද කියලා. හා බලමු එනවා. දැන් පුතේ ඝර්ෂණ බලය වැඩි කරන අවස්ථා වාහනවල ටයරවල කට්ටා කැපීම. ඔය අතර පුළුවන් දරුවෝ අභ්‍යාස ඉවර කරන්න. දැන් පාඩම ඉවරයි. කම්බයක කෝකෙන්දි භාවිතා කරමින් ඝර්ෂණ බලය වැඩි කිරීම. ගස් නගින විට වලල්ලක් භාවිතය. තදින් ගැට ගැසීමේදී කොහුලණු භාවිතා කිරීම. දෙවදමුතේ අර්ජ ඝර්ෂණ බලය අඩු කරන අවස්ථා කැරම් ගැසීමේදී පුයර භාවිතය. වාහනවල ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර
මිනිරන් ලිහිසිතල් වේශ්වනි ද්‍රව්‍ය භාවිතය. ගැටෙන පෘෂ්ඨ දෙක අතර බෝල බෙයාරින් හෝ රෝල බෙයාරින් භාවිතය. මුදු වලලු වැනි ද්‍රව්‍ය ගැලවීමට අපහසු නම් සබන් භාවිතය. බලන්න ඝර්ෂණ බලය අඩු කරගන්න ක්‍රම අපි කලිනුත් කිව්වා. ස්පර්ශ පෘෂ්ඨ රළු බව අඩු කර ගැනීම හෙවත් පෘෂ්ඨය සුමට කරන්න පුළුවන්. ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර මිනිරන් ලිහිසි තෙල් ග්‍රීස්වැනි ද්‍රව්‍ය යෙදීම. ගැටෙන පෘෂ්ඨ දෙක අතර රෝල් විය හැකි ආකාරයට බෝල යෙදීම. මෙසේ බෝල යෙදීමෙන් ගැටෙන පෘෂ්ඨ එකිනෙක ඇතිල්ලීම වළක්වයි. නොයෙකුත් යන්ත්‍රවල වාහනවල භ්‍රමණය වන කොටස් භ්‍රමණ නොවන අක්ෂ දණ්ඩකට සවිකිරීමේදී භාවිතා වන බෝල බෙයාරින් සාදා ඇත්තේ මේ ආකාරයටය. ඝර්ෂණ බලයේ වාසිපතේ ලියමු. ඇවිදීමේදී ඝර්ෂණ බලයේ වාසි ඇවිදීමේදී ඇවිදීමේදී පත්ල මත බලයක් ඇති කරන නිසා චුට්ට අපි හදාගමේම ඇවිදීමේදී පත්ල මත ඝර්ෂණ බලයක් ඇති කරන නිසා කියලියම්. ඝර්ෂණ බලයක් ඇති කරන නිසා බලයක් ඇති කරයි. දෙක මෝටර් රථයේ ටයරය කරකැවීම මගින් ඉදිරියට චලනය කිරීම. වාහනයක් ඉදිරියට චලනය වන්නේ රෝදයේ පෘෂ්ඨයත් බිමත් අතර ඝර්ෂණයක් ඇති නිසාය. එසේ නොමැති විට රෝදය එකවර කරකැවීම හෝ ලිස්සායෑම සිදුවේ. උදාහරණ තෙත මාර්ගවල ටයර් හා මාර්ග අතර ඇති ජල තට්ටුව නිසා පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණය අඩුවී වාහනය ලිස්සායෑමට පෙළඹේ. මාර්ගයේ මඩ හෝ වැලි සහිත විට රෝදය එකතැන කරකැවීම.
හරි හරිද දුරතරති භාවිතයන් ප්‍රති බලයමයි බලයම ඒක බර වෙන්නත් පුළුවන් හරිද මතේ කෝකම්බයක් හොඳින් ගැට ගැසීමට හැකිවීම නයිලොන් ලණුවකට වඩා කොහු ලණුවකින් ගැසූ ගැටයක් ගැලවීමට අපහසු වන්නේ කෝලණුවේ ඝර්ෂණ බලය වැඩි නිසාය. තිරිංග යොදා වාහනයක් නතර කර ගැනීමට හැකිවීම තිරිංග යෙදීමේදී සිදුවන්නේ රබර් වලින් හෝ ලෝහ වලින් සෑදී තිරිංග පලු කරකැවෙන රෝදයේ ඇති ලෝහ වළල්ල මත තදවීමයි. එවද නවීන මෝටර් රථවල තිරිංග සඳහා භාවිතා කරන්නේ තැටි රෝධක ක්‍රමයයි. අපි මේකට කියමු ඩිස්ක්. හරි තැටි රෝධක ක්‍රමය මම පෙන්වන්න ඕගලන්ට. මේදී තිරිංග පලු මගින් ලෝහ තැටිය සිරවීමෙන් රෝධය කරකැවීම නවති. මේ මෙන්න මෙතනට තමයි පුතේ ටයරේ සයි වෙන්නේ මෙන්න මෙතනට. හරිද? ටයරේ සයි වෙන්නේ මෙතනට. මේ ඇන වලින් එතකොට මෙයා කරන්නේ මේ කරකැවෙන කොටස නතර කරනවා. පේනව නේද? මේකනේ කරකැවෙන රෝදේ විදියට. මේ දෙපැත්තෙන් ඇවිල්ලා මෙහෙම හිර කරනවා. ඒක තමයි කරන්නේ. මේකෙදි වෙන ක්‍රමේ තමයි හිතනකෝ දැන් මේ අර තැටි ක්‍රමේ නම් මගේ අත් දෙක කියලා හිතනකෝ තැටි දෙක එතන මගේ ඉස්සරහ මොකද වෙන්නේ තැටිය කරකැවෙන. එතන මම බ්‍රේක් කරනකොට මෙහෙම ඩග් ගාලා අල්ල ගන්නවා. කරකැවෙන කෙනාව මොකද කරන්නේ පුතේ? අල්ල ගන්නවා. ඒ තනක මේ මේ මේක රෝදේ කියලා හිතන්නක මේක නම් කරකැවෙන්නේ රෝදේ සම්බන්ධ කොටස මේක නම් කරකැවෙන්නේ මෙහෙම කරලා අල්ල ගන්නවා. එතන කරකැවෙන්නේ ආයි බ්‍රේක් එක අයින් කරගම ආයි මේ අත් දෙක මොකද වෙන්නේ? ඈත් වෙනවා. එතන මෙයාට මෙහෙම කරකැවෙන්න ඉඩ දෙනවා. ආයි එතකොට මෙයා දෙපැත්තෙන් ඇවිල්ලා මෙහෙම අල්ලගන්න ඒක තමයි තැටි ක්‍රමේදී වෙන්නේ. අනි ලයිනර් ක්‍රමේදී වෙන්නේ ලයිනර් එක තියෙන්නේ කරකැවෙන රෝදේ ඇතුලේ. කරකැවෙන රෝදේ ඇතුලේ. දැන් මං හිතන්නකෝ මම ඉන්නේ මෙහෙම කරකැවෙන රෝදයක් ඇතුලේ කියලා. එතකොට මම බ්‍රේක් කරනකොට මොකද කරන්නේ? මෙහෙම අත් දෙකෙන් රෝද දෙක ඒ කරකැවෙන එක කියලා මොකද කරන්නේ? අත තියෙන. අත තියෙනකොට ඒකේ ඝර්ෂණයත් එක්ක මොකද වෙන්නේ? අරක නවතී. කොහොම කරත් මොකද වෙන්නේ? ලයිනරුත් ගෙවෙනවා. මොනවාද තැටි ගෙවෙනවා. වෙනස තියෙන්නේ පුතේ ලයිනර් වලට වඩා තැටි ගෙවෙන්නේ බොහොම සෙමි. ඒ නිසා අපිට ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අර අතන තිබුණා ඔයගොල්ලෝ දැක්ක ස්ප්‍රින් පද්ධතිය දැක්ක ඒවා නිතරම ස්ප්‍රින් කැඩෙනවා පනිනවා. ඒතර ලොකු ප්‍රශ්න මතුවේ. හැබැයි තාම අපේ ලොකු බස් වල ගොඩක් භාවිතා කරන එක මොකද ඒකේ අර අල්ල ගන්න ප්‍රදේශය ගොඩක්
වැඩි. ඒ නිසා අපිට වාහනයක් එකපාර මොනා කරගන්න පුළුවන්, නතර කරගන්න පුළුවන්. එහෙනම් අර බර වාහනවල තාමත් ඒක තියෙනවා. නමුත් අලුත් වාහනවල, සැහැල් වාහනවලට පාවිච්චි කරන්නේ මොකද්ද? ඩිස්කල්. පැහැදිලි? ඒවැ රළු ස්වභාවයක් තියෙන ඒවා ගෙවෙනවා. ගෙවෙන්නේ ඇයි? ඇතිල්ලීගෙන නිසා. ඝර්ෂණයේ තියෙන ලොකුම අවාසිය ගෙවෙන එකයි. පුෂ්ට මොකද්ද? රත් වෙන එකයි. ඒක අවාසිය. තාප ශක්තියත් පිට වෙනවා, පුෂ්ට ගෙවිල යනවා. ඒක අවාසිය. දැන් බ්‍රේක් බයිසිකලයක නම් බ්‍රේක් පාලු අලුත් කරන්න ඕන, කාලයක් යනවා. බලමු. ඝර්ෂණ බලයේ අවාසිදායක වන අවස්ථා ලියමු. ඝර්ෂණ බලයේ අවාසිදායක වන අවස්ථා. චලනය වන කොටස් ගෙවී යෑම සිදුවීම. චලනය වන කොටස් ගෙවී යෑම සිදුවීම. මෝටර් වල ඇතුළුම් වෙලි ගෙවී යෑම. පුතාල දන්නද, ඩ්‍රිල් මැෂින් වල එහෙම බ්‍රෂ් කියන්නේ ඒවා කොටස් ගෙවෙනවා. ආයෙ කඩෙන් ගිහලා අරගෙන දාන්න පුළුවන්. ඒක කරකැවෙන පෘෂ්ඨවලදී ගෙවෙන එක. දෙක, චලනය වන පෘෂ්ඨ ස්පර්ශයට ලක්වීම නිසා රත්වීම. වාහනේ එන්ජිම රත් වෙනවා, විදුලි පංකා රත් වෙනවා. හරිදම තෙලිවා ඉවරණ අභ්‍යාසතික් කරන්න. රත්වීම යනු තාප ශක්තිය ලෙස ශක්තිය අපතේ යෑමයි. හරිනේ? රත්වීම අපිට අවාසියක් නෙමති. ඒක තාප ශක්තිය ලෙස ශක්තිය මොකද අපතේය. ප්‍රශ්න ටික නේති පාඩම ඉවරයි. ප්‍රශ්න ටිකේදී අභ්‍යාස තියෙන හදන්න බෑ. එකිනෙක ස්පර්ශව ඇති වස්තු දෙකකින් එක් වස්තුවක් මත බලයක් යොදන විට එම වස්තු අතර හටගන්නා ඝර්ෂණ බලය පහත සඳහන් අවස්ථාවලදී කුමන නමකින් හඳුන්වයිද කියලා අහන. හරිද? චලිතය ඇරඹීමට පෙර කියන්න මට, උදව් කරන්න මට. මොකද උත්තරේ? අකුරු වැඩි වචනේ මොකද්ද? ස්ථිතික ඝර්ෂණය. චලිත වස්තුව චලිත වෙමින් පවතින විට. අකුරු අඩු වචනේ. ගතික ඝර්ෂණ බල. තනියෙන් ලිවන හරියක්ද? හරිද? පහත දී ඇති වාක්‍ය හරිනම් හරි ලකුණද, වැරදිනම් වැරදි ලකුණද යොදන්නලු. යම් ප්‍රවේගයකින් ගමන් කරන බස් රථයක් තුළ කිසියම් ආධාරකයක් අල්ලා නොගෙන සිටින මගියෙකු බස් රථයේ හදිසියේ තිරංගදා නැවත විට ඉදිරියට වැටේ. ඒක හරිපති. අපි ඒක කලින් පාඩේ මේ කතා කරන්නේ නිව්ටන් නියම. තෙල් විසරණු පොලවක් මත ඇවිදින විට ලිස්සා යෑම වැඩිවන්නේ ඝර්ෂණ බලය වැඩිවන නිසා නෙමෙයි, මොනවා වෙන නිසා? අඩුවන නිසා. අඩුවන නිසා.
තෙල් විසිරුණු පොළවක් මත ඇවිදින විට ලිස්සෑනේ ගල්සයක වැරදි නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වයෙන් මෙන්ම දිශාවද වෙනස් නොවේ. හරි පුතේ. හරි. මේක හොඳ ප්‍රශ්නයක්. දැන් බලන්න පුතාල පොඩ්ඩක්. දැන් අර ඕලෙවල්වල මං කියවනේ ද ප්‍රශ්නයක් දුන්නා කියලා. ඒ දුන්න ප්‍රශ්නෙට ඉස්සෙල්ලා අපි මේ ප්‍රශ්නේ කරලා තිබුණා. හැබැයි මේකම තමයි ඒගොල්ලෝ ප්‍රස්තාරගත කරලා විතරයි තිබුණේ. බලන්න මෙතන මොකද්ද තියෙන්නේ? යෙදෝ බලයේ තියෙනවා මොකද්ද? ඝර්ෂණ බලයේ තියෙන. ඒ ප්‍රස්තාරෙන් මොකද්ද තිබුණේ? යෙදෝ බලයයි ඝර්ෂණ බලයයි. ඒගොල්ලෝ ඒකේ ප්‍රස්තාරය දුන්නේ. මේ තියෙන්නේ මම දීලා තියෙන එකේ වගුව. වගුවෙන් තමයි මම ප්‍රශ්න අහලා තියෙන්නේ. එතන බලන්න ඔබ බිංදුවේදී බිංදුවයි තුනේදී මම තුනක් දෙනවා ඝර්ෂණ බලයේ තුනකින් නවත්තනවා මම හයක් දෙනවා කටවල ඝර්ෂණ බලයේ හයකින් නතර කරනවා එනවා මේ මොන ඝර්ෂණයද ගති ස්ථිතික ඝර්ෂණය උපරිම අගය කීයද ඔබට පේනවද 12යි උපරිම අගය කීයද පුතේ 12යි එහෙනම් 10 කියන්නේ ඔකේ මොකද්ද ගතික ඝර්ෂණය මම 12ක් දෙනකොටත් අන්තිමට එයා මොකද වෙන්නේ 10යි එහෙනම් එයාට නතර කරගන්න බෑ ඇයි නතර කරගන්න බැරි ඇයි නතර ගන්න බැරි 10නේ තියෙන්නේ එතකොට මං කීයක් දෙනවද 12ක් දෙනවා එතකොට කීයක් යාට නතර කරගන්න බෑද අඩුව කොච්චරද 2යි එහෙනම් ඒ 2 තමයි මොකට යෙදෙන්නේද චලිතයට යෙදෙන්නේ 2 තමයි මොකක් වෙන පුතේ චලිතයට යෙදෙන්නේ හරිද බලමු මේකට කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය මේකට කියන්නේ ගතික ඝර්ෂණ බලය මේකට කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලය සටහන් කරමු එවද පුතේ දුණු තරහදී යොදාගන්නේ කුමක් සඳහාද වස්තුවට යොදන බලය මැනීමට මේ අහන්නේ මෙතනදී හොඳ වස්තුව මත ක්‍රියාත්මක වූ සීමාකාරී ඝර්ෂණ බලය 12යි හරිද පුතේ සීමාකාරී ඝර්ෂණ බලය පෙරෙහි බලපාන සාධක දෙකක් ලියන්න ලියන්න පුතේ කම්මැලි වෙන්න එපා ඔගොල්ලෝ දැන් දන්න මොනවද සෘෂ්ටිවල ස්වභාවයයි අභිලම්බ තෙරපුම් බලයයි වස්තුව මත ක්‍රියාත්මක වූ ගතික ඝර්ෂණ බලය ඒක එතකොට ඒක චලනය වෙනකොට ඝර්ෂණ බලය වෙනවා කියේද 10යිනේ හරිද පුතේ
ස්ථිතික ඝර්ෂණය යනු කුමක්දැයි කෙටියෙන් පහදන්න. වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ආරම්භ වීමට පෙර. වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ආරම්භ වීමට පෙර ඇතිවන ඝර්ෂණයට කියනවා ස්ථිතික ඝර්ෂණය කිය. සීමාකාරයේ ඝර්ෂණය යනු කුමක්දැයි කෙටියෙන් පහදන්න. වස්තුවක චලිතය ආරම්භ කිරීම සඳහා යෙදිය යුතු බලය සීමාකාරයේ ඝර්ෂණ බලයයි. වස්තුවක චලිතය ආරම්භ කිරීම සඳහා යෙදිය යුතු බලය සීමාකාරයේ ඝර්ෂණ බලයයි. හරි ලිවද තලියන දරු අරදිපතේ ගාතික ඝර්ෂණය යනු කවර අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයද? වස්තුව චලනය වීම ආරම්භන විට පවත්නා ඝර්ෂණ බලයයි. සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකක් උතේ. ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය, වස්තු අතර අභිලම්භ ප්‍රතික්‍රියාව. ඝර්ෂණ බලය කෙරෙහි බල නොපාන්නේ ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය.
ඝර්ෂණයේ හිතකර බලපෑම් දෙකක් ලියන්න. පෘෂ්ඨ මත ඇවිදීමේදී ස්ටිරින්ග යොදා වාහනයක් නතර කර ගැනීමේදී මෝටර් රථවල ටයර ගමන් කිරීමට ඝර්ෂණයේ අහිතකර බලපෑම් මෝටර්වල ඇතුළුම්විලි ගෙවී යෑම වාහනේ එන්ජිමේ පෘෂ්ඨ ස්පර්ශයට ලක්වීම නිසා රත්වීම විදුලි පංකාවල පෘෂ්ඨ ස්පර්ශයට ලක්වීම නිසා රත්වීම වෙන ඉදිරි කිව්වොත් ගෙවී යෑමයි මොකද පුතේ රත්වීම නේද පෘෂ්ඨ ගෙවී යෑම පෘෂ්ඨ රත්වීම එහෙම ලිවත් හරිද? වර්ෂා දිනවල කට්ට ගෙවුණු ටයර් සහිත වාහන පැදවීම අනතුරු දායකයේ මන්ද මෙමෝ තෙත මාර්ගවල රථවාහන ධාවනයේදී ටයර සහ මාර්ගය අතර ඇති ජලතට්ටුව නිසා පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණය අඩුවී වාහනේ ලිස්සා යෑමට පෙළඹේ. ඝර්ෂණය අඩු කිරීමට යොදා ගන්නා ක්‍රම ස්පර්ශ පෘෂ්ඨවල රළු බව අඩු කර ගැනීම හෙවත් පෘෂ්ඨය සුමට කිරීම ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර මිනිරන් ලිහිසි තෙල් වේසෙන ලිහිසි ද්‍රව්‍ය යෙදීම
හරිද? දැන් මේ තියන්නේ මේ ක්‍රියාකාරකම් ඔක්කොම එකට අරන් තියෙන. තේරෙන්නේ? පුතාලට පේනවා ඇත්තේ A සහ D ගත්තොත් වෙනස මට කියන්න. A සහ D ගත්තොත් වෙනස මොකද්ද? ලේ කොටි ගාන වැඩි කරලා තියෙන. පේනවද? ඊට පස්සේ B හා C ගත්තොත් ඔබට යටින් විස්තර දාලා තියෙනවා. රළු බව වැඩිම වැඩි කර දාසිය අරවලා තිනවලු ඒකේ B ගේ රළු බව අඩුම කෙනා. එතකොට A හා B ගත්තොත් මට මොනවද බලන්න පුළුවන්? ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. තේරුණා? ඊට පස්සේ A සහ D ගත්තොත් මට මොකද දෙන්නගෙම තියෙන රළු බව වැඩි වැඩි කර දාසින් වෙනස තියෙන්නේ අභිලම්බ බලේ නේද? ඒ නිසා මට අභිලම්බ බලය බලන්න පුළුවන්. ඊට පස්සේ පුතේ B හා C ගත්තොත් රළු බව අඩු වැඩි කර දාසි අලෝල තියෙන. හැබැයි පෘෂ්ඨයේ වර්ගඵලයක් වෙනස් වෙලා තියෙනවා. එතකොට BC ගත්තොත් මොකද්ද මම බලන්නේ? වර්ගඵලය බලපානවද කියලා. AB ගත්තොත් බලන්නේ පෘෂ්ඨයේ ස්වභාවය. AC ගත්තොත් AD ගත්තොත් බලපාන්නේ අභිලම්බ බල. දැක්කනේ? එතකොට ඔක්කොම එකට තියෙන. ඒ විස්තරය තමයි ඔතන කියලා තියෙන්නේ. ඔබෙන් අහනවා ද්‍රම නිකම් පොඩි යටින් සාරාංශයක් දැම්මා. රළු බව වැඩි, රළු බව අඩුයි, රළු බව අඩුයි, රළු බව වැඩි. වර්ගඵලය වැඩිම වර්ගඵලය, වැඩිම වර්ගඵලය, අඩුම වර්ගඵලය, වැඩිම වර්ගඵලය. ඊට පස්සේ ලී කොටි 1 1 1 2. ඔබ එහෙම දකින්නේ එකද? එnde ඒක සාරාංශ උඩ ඉඩ තියෙන තරගෙන් පොඩි සාරාංශ කරගන්න. දැන් අපිට උත්තර ගන්න ලේසි නේද? දැන් අපිට උත්තර ගන්න ලේසියි පුතේ. සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨවල ස්වභාවයේ බලපෑම මොනවාද? B හා C නේද? B හා C පුතේ. එවද සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ පෘෂ්ඨවල පුතේ ස්වභාවය. ස්වභාවයේ තියෙන්නේ A හා B. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන්නේ A සහ D. A සහ D. හරි. මෙම පරීක්ෂණයේදී සීමාකාරයේ ඝර්ෂණ බලය සොයන්නේ කෙසේදයි කෙටියෙන් හඳුන්වා ලබන. එතර අපි දුණුතරාදියක් දාලා වස්තුව චලනය කරන උත්සාහ කරනකොට වස්තුව චලනය මොන වෙලාවද ආරම්භ කරන මොහොතේ අගයට තමයි අපි කියන්නේ සීමාකාරයේ ඝර්ෂණ බලය කියලා. යොදන බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට යන්තමින් චලනය වීම ආරම්භ වන අවස්ථාවේ දුනුතරාදිය පාඨාංකයට අපි කියන පුතේ සීමාකාරයේ ඝර්ෂණ බලය කිය.
වාක්‍යවල වඩාත් ගැලපෙන වාක්‍ය නිවැරදි වචනයට නිරක් අඳින්නලු. ඒ අවස්ථාවට වඩා B අවස්ථාවේදී ඝර්ෂණ සීමාකාරයේ ඝර්ෂණ බලය අගය. මොකද B අවස්ථාව රළු බව අඩුයි නම් අඩුයි නේ. B අවස්ථාවට වඩා C අවස්ථාවේ සීමාකාරයේ ඝර්ෂණ බලය අගය සමානයි පුතේ. මොකද වෙනස් වෙන්නේ? ඒ අවස්ථාවට වඩා D අවස්ථාවේ යගේ වැඩි. පුතේ ගෙදර ඉන්න දරුවෝ පුතේ ඔගලන්ට ලබන සඳුදාපි කරන්නේ දෙවෙනි පාඩමේ නැවත කෙටි සටහනක් එක්ක මතක් කිරීම. ගෙදර ඉන්න දරුවෝ අහගෙන ඉන්න. ඒකට ටියුට් එකක් දෙනවා පුතේ, ඕනම් ගන්න පුළුවන් ඔෆිස් එකෙන්. උතාලට ලබන සඳුදා තමයි අන්තිම අමතර පන්තිය පුතේ. ඒකට කරන්නේ චලිත ප්‍රස්ථාරව නැවත මතක් කිරීම. ඒකට ඔයගලන්ට කෙටි සටහනකුයි ප්‍රශ්න ටියුට් එකකුයි දෙනවා. ඒක ඔෆිස් එකෙන් ගන්න පුළුවන්. මම මේ ගෙදර ඉන්න ඔන්ලයින් යන දරුවන්ට කියන්නේ. ඒක පුතේ අරගන්න මේ කාවරි වල හරි ඒක අපි සාකච්ඡා කරන සඳට පුතාලයිගේ ප්‍රශ්න ටික කරලා තියන්. හරි නේද? එහෙනම් අදට අපි මේ පාඩමත් ඉවර කළා. පාඩම් දෙකක් ඉවර කරා. අතර නතර කරනවා. බුත්සරණයි.